පරදිගේ සමග රඳලා ඉන්න ඔයා මේ වෙනකොටත් දන්නවා සරණේ බණ්ඩා අතළු සෙට් එකම වැටිලා ඉන්න කරදරේ මොකක්ද කියලා. ඇත්තටම බණ්ඩ කවදාවත් හිතලා තිබුණ නෑ සරණේ රෙහාන්ට ආදරේ කරයි කියලා. බණ්ඩට අවශ්‍ය වෙලා තිබුණේ සරණේ හොරකම් කරන දේවල් වලින් ඈත් කරන්න. ඉතින් ඒ සඳහා බණ්ඩට තිබිච්ච හොඳම සැලසුම තමයි මේක. ඉතින් දැන් රෙහාන් කසාද බඳපු සරණේ ඇත්තටම මේක ගනුදෙනුවක් කරගන්න කැමති වුණේ නැහැ. රෙහාන් දැකපු පළවෙනි අවස්ථාවේ ඉඳලම රෙහාන්ට ආදරය කරන්න පටන් ගත්ත සරණී. ඉතින් අන්න ඒ නිසා මේ ගනුදෙනු හැම එකම අමතක වෙන්න පටන් ගත්ත සරණීට. ඉතින් දැන් යාළුවෝ ටික නම් කියන්නේ සරණීට මේ හැමදේම අමතක කරලා ගොඩක් දුර ඈතකට ගිහිල්ලා රෙහාන්ගේ නැප් වෙලා ඉන්න තියනවා නම් ඒක තමයි වටින්නේ කියලා. හැබැයි සරණට මේ වෙනකොට එහෙම දෙයක් කරන්න බෑ. තමන් ගැන නොහිතවත් සරණට රෙහාන් ගැන නොහිත ඉන්න බෑ. සරණ හිතන්නේ තමන් නැති වුණත් රෙහාන් තනිවයි කියන අන්න ඒ අදහසත් හිතේ තියාගෙන. ඉතින් එතකොට සරණට පුළුවන් කමක් නෑ මේ දේවල් රෙහාන්ට හෙළි කරලා එහෙම නැත්නම් හෙළි නොකරම රෙහාන්ගේ ජීවිතෙන් ඈත් වෙන්න. ඉතින් එහෙම වුණත් සරණිට දැන් මොන තත්ත්වයක් උදා වේවිද? දැන් තියෙන තත්ත්වය අනුව නම් රෙහාන්ට ඇත්ත කියන්නම වෙන සිද්ධියක් තමයි තියෙන්නේ. නමුත් එහෙම කිව්වොත් රෙහාන් වෙනස් වෙනවා කියන කතාව මේ වෙනකොටත් සරණිට ඉවෙන් වගේ හොඳාකාරවම තේරෙනවා. මේ හැම දෙයක් අතරෙම රෙහාන්ට ඇත්ත කියන්නත් කලින් සරණිගේ අම්මටයි තාත්තටයි ඇත්ත කියනවා නම් වටිනවා කියන දේ කතාව බලන අපිට තේරෙනවා. මොකද මේ අම්මයි තාත්තයි දෙන්නම නිතරම ගොඩක් උත්සාහ දරනවා. ඒ තමයි සරණි මේ යාළුවෙලා ඉන්නවා කියන කසාද බැඳලා ඉන්නවා කියන කෙනාව මුණගැහෙන්න. ඒ කෙනා එක්ක ඇත්තටම සරණිගේ සම්බන්ධයක් තියෙනවද කියලා දැනගන්න. එනේ මේ හැම දෙයක්ම සරණිගේ අම්මටයි තාත්තටයි හොයලා හොයලම මේ වෙනකොටත් ඇති වෙලා තියෙන්නේ. ඉතින් දැන් යාප්පෙන් අහනවා සරණිකෙන් ඒ තමයි මේ රෙහාන් එක්ක සද බදපු කතාව ඇත්තද කියලා. ඉතින් ඒක කිව්වොත් එහෙම තමන් අම්මටවත් ඒ ගැන කියන්නේ නැහැ කියලා පොරොන්දුවක් තමයි විල්සන් දෙන්නේ. ඉතින් එතකොට ඇත්තටම සරණි මේ රෙහාන් ගැන තාත්තත් එක්ක කියාවිද? හැබැයි ඉතින් මේ අවස්ථාවේ තාත්තත් එක්ක මේ ගැන කියන්න සරණට පුළුවන් හයියක් නැති වේවි කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි ඉතින් වැඩි දවසක් යන කලින් සරණි තමන්ගේ තාත්තට ඇත්ත විස්තරේ කියනවා. ඉතින් එතකොට සරණිගේ තාත්තා බණ්ඩා මේ කට්ටියම එකතු වෙලා සරණිගේ ආදරේ වෙනුවෙන් කරන්න ඕනේ හැම දෙයක්ම කරලා සරණිට රෙහාන්ව අයිති කරලා දෙන්න කටයුතු කරයි කියන විශ්වාසය අපිට තියෙනවා.